පැනමඩ කඩිති වැවුතාවලු වැහි කාලේ පෙන්නා මගනෝ මගනෝ වැටි යන තාලේ සිත්කිරි බෙබූ මූසිල්ලයෙන් උඩුමාලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ අද මම කතා කරන්නේ ගුරුවරු ගැන හැමෝම බයිනෝ මේ අවස්ථාවේදී ගුරුවරුන්ට මම අද කතා කරන ගුරුවරුන් ගැන හරි ගුරුවරු කියන්නේ කවුද ගුරුවරු කියන්නේ දෙවිවරු මම මුලින්ම කියනවා අත් දෙක මැදලා කියන්නේ ගුරුවරු කියන්නේ දෙවිවරු විතරයි කවුරුර කෙනෙක් කියනවා මේ පින්පඩිකාරය කියලා අන්න උඩ තමයි මම කියන්නේ ওই පින්පඩිකාරය තමුසේ කියලා හැමෝම කියනවා ගුරුවරු කියන්නේ පින්පඩිකාරයෝ මුම්මහා කාලකන්ණියෝ එහෙම කතා කරන්න ඔයාලට කොහෙන්ද අයිඩියක් ආවේ ගුරුවරු කියන්නේ ඔය පොඩි කාලේ එක වසර ඉස්කෝලේ ගිය දවස ඉඳන් ඔයාව මේ දක්වාම ඔයාව නිර්මාණය කරලා තියෙන ගුරුවරේ නැතුව දේශපාලඥයෙක් නොවේ දේශපාලඥයන්ට කඩේ යන මිනිස්සු ගුරුවරුන්ට පින්පඩිකාරයෝ යකෝ රෙද්දක් යනන්ද කියන්නේ ගුරුවරුන්ට පින්පඩිකාරය කියලා ගුරුවරයෙක් නිසා තමයි තමුසෙත් අද මෙතනදලා ඉන්නේ හැමෝම බලනවා ගුරුවරුන්ට පින්පඩිකාරය පින්පඩිකාරය යකෝ පොඩි කාලේ ඉඳන් අපි දැක්ක ගුරුවරු අපිට උගන්වපු විදිය ගුරුවරු සමහර ගුරුවරු කන්නේ බොන්නේ නැද්ද උදේට ඇවිල්ලා අපිට උගන්වනවා සමහර ගුරුවරු ඉන්ටර්වල් එකට ගිහිල්ලා බොහොම අමාරුවෙන් තමන් ගේන කෑම එක පොඩි කෑම එකක් ගෙනල්ලා කන්නේ දැකලා තිනවා එකම සාරිය දවස් දෙක තුන ඇඳලා දැකලා තිනවා අපි මේ අපි ගුරුවරුන් එහෙම ගුරුවරුන්ට තෝ පින්පඩිකාරය කියලා බයිනවනම් තමුසලට තියෙන මහම්මා ජරාමලයක් කියලා කිව්වොත් මම නිවැරදි. මම කතා කරන්න බය නැහැ. මොකද මම හැමතිස්සෙම ඉන්නේ ගුරුවරයෙක්ගේ පැත්තේ. මොකද ගුරුවරයෙක් නිසා තමයි අද මම මෙතන ඉන්නේ. මම කාටවත් බයක් නැහැ. අන්න ඒක මතක තියාගන්න. හැමෝම ගුරුවරුන්ට බයින වෙලාවේ මම කතා කරන්නේ ගුරුවරුන්ගේ පැත්තට. ගුරුවරු මේ ඔන්ලයින් නිසා මේ සමහරු කියනවා දවස් 100 පින්පඩිකෑවලු. පින්පඩිකාරයෝ යකෝ ගුරුරුන්ට කතා කරන්න මුලින්ම ඉගෙන ගන්නවා. ඕක දේවසාපයක් කියලා උඹලට වදී අනිත් පැත්තට. ඔන්ලයින් අධ්‍යාපනය තිබ්බේ නැත්නම් හරියටම දවස් 100ක් කියලා කියන්නකෝ ගුරුරුන් නිසා. හැබැයි මෙච්චර මේ කොරෝනා අවදීදී මොනවාද දේශපාලනය කරේ ඔන්ලයින් අධ්‍යාපනය වෙනුවෙන්. ඒව ගැන කතා කරාද? මොකද්ද රජය කරේ ඔන්ලයින් අධ්‍යාපනය වෙනුවෙන්? මමත් ඒ දව කරන ශිෂ්‍යයෙක්. මොනවාද අපිට ලැබිලා තියෙන්නේ? මොනවාද අපිට කරලා තියෙන්නේ? අර ටීවී වල යන ටිකක් අර දාලා තිනෝ ඔහේ බලන්න කියලා. එහෙම නෙමෙයි වැඩසටහනක් කරනවා තිනවද? එහෙම එකක් නැහැ. අපි ඉගෙන ගන්න ඕනේ ගුරුවරුන්ගේ හැමෝම මේ දේශපාලනය පස්සෙන් කියලා ගුරුවරුන්ට බලන හැම තප්පරෙම එහෙම බයිනලා ඇස්තිනවා ඔය මොකද ඔයාද නිර්මාණය වෙලා තින්නේ ඔය යම් කිසිම ඉගෙනගෙන තින්න එක අකුරක් හරි තමුසට ලියන්න පුළුවන් නම් ඒ ලියුමක් හරි කියව ගන්න පුළුවන් නම් ඒක ගුරුවරයෙක් නිසා වෙච්ච දෙයක් නිසා දේශපාලනඥයෙක් නිසා වෙච්ච දෙයක් නන් නෙමෙයි අන්න ඒ වගේ ගුරු දෙමාපියෝ මේ ගුරු දෙමාපියන්ට බයින කලින් තමුසේ මුලින්ම රෙද්දක් ඇඳන් දින්න කියලා මුලින්ම කල්පනා කරනවා තමුසෙ එකෙක් හරි මේ ගුරුවරෙක්ට බයිනෝ නම් ඔක දේව සාපයක් කියලා ඔයාටම දිනවා හැමදාම ගුරුවරෙක්ට බැන බැන ඉන්නක මම බලන් ඉන්න හරි ආසනිත දෙයක් කතා කරන්නත් ආසෙ ඕනමතරක කියලා මම කතා කරනවා මොකද මට බය නැහැ මොකද බය නැති හේතුව තමයි මම රත්තරන් ගුරුවරුන් ඉගෙන ගත්ත කෙනෙක් දින 100ක් ඔන්ලයින් වැඩ කරේ නෑ වාට ඒක පෙනුණා හැබැයි ගුරුවරුන්ට ලැබෙන වැටුප දෙක්කේ නෑ මෙච්චර අවුරුදු ගාණක් ඉගෙන ගත්ත ගුරුවරු ගේන ගේම් අද්දින ඔයාලට ඉගෙනුවා හැබැයි නිකන්වත් ඇහුවද මේ ගුරුවරයෙක්ගෙන් කියලා ටීචර්ගේ මේ වැටුප කීයද කියලා කොච්චර අමාරු වැටුපක්ද දන්නේ මම ඇහුවා ඒක ඒ කාලෙදි මම ව මිස් මිස්ගේ වැටුප කීයද මිස්ගේ වැටුප 30000 ගාණක් තිබ්බේ මම ව මිස් සතුටෙන් දින්නේ මිස් කිව්වා ඉතින් සතුටින් තමයි පුතේ කියලා මම ඇහුවා මිස් මොකටද මේක තෝරගත්තේ මිස්ට හොඳට ඉගෙන ගන්න පුළුවන් කියලා මම ඇහුවා මිස් මොකටද මේ ගුරු වෘත්තිය තෝරගත්තේ මේකනේ පුතේ ඉතින් ළමයින්ට ආදරේ නිසා මම ගුරු වෘත්තිය තෝරගත්ත කෙනෙක් තමයි මිස් මට කිව්වේ ඉතින් එතනින් හට මම කතා කරන්න ගියේ නෑ මම දැක්ක හැමදාම මිස් අඳින්න එකම සාරිය සමහර වෙලාවට මම දැකලා තියෙනවා මම මේ ගිහිලා ගිය ගුරුවරුන්ගේ ඇඳුම් බල බල හිටියේ නෑ නිකන් චීත්‍යයක් වගේ ඒ කතා කියන්න යන්න එපා මම කතා කරන්නේ ඒ ගුරුවරුන්ගේ ඒ තිබ්බ දුෂ්කරතා ටික සමහර ගුරුවරු ඉන්න මාරු දුරයි දගෙන මොකද ඒවට පෙට්‍රල් මේ දීලා මේ දීමනා දෙනවද මේ එනම කියලා ආ ඔයාලට මේ පෙට්‍රල් එකක් දෙනවා අපි මේ වාහන දෙනවා අනේ මේ එතකොට මොකටද මේ ඇමතිවරුන්ට පෙට්‍රල් දෙන්නේ ඇමතිවරුන්ට මොකටද මේ දීමනා දෙන්නේ මොකටද මොනා කරනවටද කවුරු වෙනුයි කරනවට මොනාද අද රටේ වෙලා තියෙන්නේ බඩු මිල මොකක්ද වෙලා තියෙන්නේ බඩු මිල ගැන කතා කරන්න මම කතා කරන්නේ නැති මාතෘකාවක් අපිරි වෙලා තියෙන්නේ හැමදාම එක එක ගුරුරුන්ට බයිනවා දේශපාලඥයෝ ගුරුරුන්ට බැන බැන ඉන්නවා හැබැයි එක එකවත් උත්සාහ කරාද නිකන්වත් මේ පොඩි උන්ට උගන්වන්නේ එහෙම උත්සාහ කරේ නැහැ අර ඩීපී ඩියුකේෂන් එකෙන් හරි තමයි එච්චර හරි ඉගෙන ගන්න ඔච්චර උගන්වන්නේ රට ගැන හිතලා මොන හරි බම්බු කියන අපි රට ගැන හිතනවා මේක ශ්‍රී ලංකාවල බම්බු තමයි මොනවද උගන්වලා තියෙන්නේ ආ ගුරුවරු තමයි හැමදේම මේ නිර්මාණය කරලා තියෙන්නේ ගුරුවරෙක් තමයි තමුන්ව ඔය තත්ත්වයට හරි කරගෙන තියෙන්නේ හැමදාම ගුරුවරුන්ට FB එකේ දාගෙන පෝස්ට් වලින් බලනවා
මට දැකලා දැකලා මප්පිරිය වෙලා තින්නේ කතා කරන්න නැතුව හිටන් මාතෘකාවක් තමයි තිත්තදලා ඉන්නේ මේ වෙලාවෙන මොකද ගුරුවරෙක් නිසා ඔයා ඔතෙන් පැවිල්ල තමයි මෙන්න මේ කතා ටික ඇහවට මෙන්න මේ වචන ටික ඔළුවේ ගලපලා ගන්නෙ එතකොට මොකද ඔයා ශිෂ්‍යත් හැරි පාස් වෙලා තියෙනවනම් අද වෙනතුරු ඔයා අඩු ගානේ ඕ ලෙවල් හැරි පාස් වෙලා තියෙනවනම් ඒ ගුරුවරෙක් නිසා මිසක් නැතුව මේ දේශපාලනඥයෙක් නිසා නම් නෙමෙයි හොඳද ආතල් එකක් ගන්න එපා මේක ගුරුවරයෙක් වෙනුවෙන් කතා කරන දෙයක් මොකද මමත් අද මෙතනට ඇවිල්ලා ගුරුවරයෙක් වගේ උගන්වන්නේ මගේ රත්තරන් ගුරුවරු නිසා හැමදාම නමස්කාර කරනවා හැම ගුරුවරයෙක්ටම මම පට්ට ආදරේ මගේ හදවතින්ම ආදරේ ගුරුවරුන්ට ඕනම කෙනෙක් ගුරුවරට බයිනවා අනිත් පැත්තට බයින මම ලෑස්තිලා ඉන්නේ මොකද ගුරුවරයෙක් කියන්නේ ගුරු දෙවි කෙනෙක් නිසා නැතුව මේ පින්පඩිකාරයෙක් නන් නෙමෙයි හැමෝම හිතන් ඉන්න පින්පඩිකාරයා කියලා පින්පඩිකාරයා ඔයා ලොකු නාම තේරෙයි ඔයා කවුද කියලා තමුසෙත් කවදාහරි ඔය වගේ පින්පඩිකාරයා කියලා ගුරුවරට බයිනවා නම් අනිවාර්යයෙන් තමුසෙ යන්නේ පින්පඩික් තමයි පින්පඩියකට තමයි තමුසෙ යන්නේ නිකම් මේ එහෙම ලංකාව තුල ගොඩක් කට්ටිය මේ ගුරුවරුන්ව දැන් සලකන්නේ පින්පඩිකාරයා කියලා මම හිතට දැක්ක ගොඩක් කට්ටි දානවා අම්බෝ අපේ ළමයින්ට අසාධාරණයක් සිද්ධ වෙලා හැබැයි මේ රටටම වෙච්ච අසාධාරණ ගැන කවුරුත් කතා කරන්නේ ඒකයි මට තියෙන ප්‍රශ්නේ කිසිම කෙනෙක් මේ රටට වෙලා තියෙන දේවල් ගැන කතා කරන්නේ නැහැ හැබැයි ගුරුවරු මේ ගොඩක් දේ ගැන කතා කරනවා මොකද ළමයින්ට උගන්වන්න ඕන හැබැයි රට හරියට යන්නේ නැහැ හරියට නිකන් දේශපාලනඥයෝ නිකන් මොනවා ෆ්‍රී ඩේටා ලබා දීලා වගේ කොහෙද ෆ්‍රී ඩේටා ලබා දෙන්න තියෙන්නේ මොකද උගන්වන වෙන මෙච්චර මේ කොරෝනා කාලයක් ඇතුළේ ඇවිල්ලා සමහර ළමයි ඉගෙන ගන්න බැරුව සමහර ළමයින්ට පන්ති යන සල්ලි නැතුව සමහර ළමයි යන්නේ නැතුව ඉන්නවා එහෙම තියදී දේශපාලනඥයෝ මොනවා හරි කරලා තියෙනවද මොකද අපිට දීලා තියෙන ඩේටා දීමනා කතා කරන්න ඕනේ මේක දේශපාලනඥයෝ බලන්න ඕනේ මොකද ඔයා දිගනගෙන තින්නේ අන්න ඒ වගේ රත්තරන් ගුරුවරයෙක් නිසා සමහර විට ඕගොල්ලන් මේ කොමිස් ගහලා යන්නේ ඉස්සරහට මට ඒව දාලා නෑ මොකද මම ලොක්කෙකුත් නෙමෙයි හැබැයි මම රට වෙනුවෙන් කතා කරන්න දන්න කෙනෙක් මොකද ගුරුවරයෙක් වෙනුවෙන් ඕන වෙලාවක මම පෙරී සිටිනවා මොකද ගුරුවරයෙක් නිසා ඒ රත්තරන් ගුරුවරයෙක් නිසා තමයි අද මම මෙතන උගන්වන්නේ මොකද මම මේ වගේ ලස්සනට කතා කරන්නේ මගේ රත්තරන් ගුරුවරු නිසා මගේ රත්තරන් ගුරුවරු ඉතින් මම මේ කතාව කරේ මේ ගුරුවරයෙක්ට වෙන අසාධාරණයක් ගැන කතා කරන්න තමයි. ඉතින් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේක ඉගෙනගෙන තමුණු මේක අහගෙන ඉඳලා මේ ගුරුවරයෙක්ට බය වෙනවත් නැහැ.